දැන් මේ පින්වතුනි මේ මව් මැරීම පියා මැරීම කියන එක දැන් වර්තමාන ලෝකේ අර තියෙනවනේ ලෙඩා බේර ගන්න බට ගහනවා ඊට පස්සේ කියනවා මේ ටික දවසක් ඉන්නේ බට ගලවමු ඊට පස්සේ ළමයි කියනවා ආ කියලා එතකොට ඒ ළමයිගේ වචනේ නිසා බට ගලවනවා එතකොට අරයාගේ මරණේ තප්පරයක් හරි ඉස්සර වෙනවා ඉන්ජෙක්ෂන් ගන්න ගොඩාක් පිටරටවල තියෙනවා වේදනාවේ මිනිස්සෙක් මැරෙනවට වැඩිය හොඳයි එකපාරම මැරෙන එක කියලා කරුණාවේ අම්මල දාතල දුක් විඳිනවට කැමති නැති නිසා දරුවම කියන ඉන්ජෙක්ෂන් එකක් ගහන්න කොහොමදත් මැරෙනවනි කියලා. එතකොට මේ මව මැරීම පියා මැරීම කියන කර්මයේ ලක් වෙනවා. එයා හිනාවිවි කළත් කරුණාවෙන් කළත් මෛත්‍රියෙන් කළත් මොන විදිහට කළත් පියා මැරුවා. මව මැරුවා. එතකොට මේ මව මැරීම පියා මැරීම කියන කර්මයේ එනවා. මේ බලන්නේ වගේ විපාක අනිවාර්යෙන් වෙන කර්ම වෙන පිනකින් යට යන්න පුළුවන්. නමුත් මව්පියා මව මැරීම පියා මැරීම කියන කර්මය වෙන පින් වලින් යට යන්නේ නැහැ. ඒ කියන්නේ මවන් තමන්ගේ අතින් මව මැරුණොත් පියා මැරුණොත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මේ ලෝකයේ මේ පෘථුවිය පුරා ධනහිසෙන් ධනහිස ගෑවෙන විදිහට රාහතන් වහන්සේලා වඩා හින්දවල අෂ්ඨ පරිස්කාර සහිත විධානයක් පූජා කළත් කවදාවත් මේ පාපේ ගෙවෙන්නේ නැහැ. ඊළඟ ජීවිතේ නිරේත යන්නම වෙනවා. ඒ නිසා දැන් ওই ළඟකදී මේ එක දුවෙක් අම්මා ෆෝන් එක ගත්තා කියලා හවස තේකට නිදිපිටි දාලා අම්මට දුන්නා. අම්මා මැරුණා ෆෝන් එක නිසා. එක පැත්තක කොල්ලෙක් අම්මගෙන් ෆෝන් එක කිල්ලුවා කෙල්ලට කෝල් එකක් ගන්න අම්මා බෑ කිව්වා කියලා ෆෝන් එක කටේ ගහලා බෙල්ල කැපුවා අම්මගේ. මේ කර්ම ෆෝන් නිසා වෙන දේවල්. එතකොට මේ පුංචි කාලේම මව් මරනවා පියා මරනවා. පිටරටවල නම් කොහොමදත් ඔය පව් කන්දරාම තිනවා. ගොඩාක් අය නිරේට යන්න පාර හදාගන්න. මේ බලන්න විඳින දුක් කන්දරාව. නිරේ පාලකයෝ බොහෝ කලක් තවන ලද හී වැලි මැඩගෙන රැහන් වලින් දිව එළියට ඇද හරින ලද මොහේ ඇද හරින ලද මොහේ ගිනියම් කළ යකඩ ගුලි දමන් කටට දානවා. ශ්‍යාම වර්ණ වූ බල්ලෝද තිස්සහිත බල්ලෝද රතු හොට ඇති ගිජු ලිහිණියෝද වන කවුඩු සමූහයේද අයෝමයේ මුය ඇති පක්ෂි සමූහයේද විත් දිව පිටතට ඇද කඩ කඩා කනවා කියන අර මව පියා මරපු අයගේ දෙවෙන්නා වූ තල් ගසක් වැනි හැමපසින් බිඳුණු ශරීරය ඇති ඔහුට නිරේපාලයෝ තලති. එය නිරේපාලයන්ට ක්‍රීඩාවකි. නිරේ ඉන්න අයට සතුටුම දේ තමයි ඒ නිරේ ඉපදුණු සත්වයාට තලන එක. අනෙක් නිවිසත්තු දුකින් පසු වෙති. මේ ලෝකේ පීතෘ ඝාතක කර්ම කරන්නෝ මෙබඳු දුක් ඇති නරකයේ උපදිති. ඒ නිසා ගෙවල් වල උනත් දැන් සමහර තාත්තලා බීගෙන ඇවිල්ලා බේබදු කමට ගෙවල් වල ඇවිල්ලා කෑ ගහලා අම්මලාට වද දීලා තලනවා. ඒකට අම්මලාට ආදරේ දරුවෝ කොල්ලෝ ඉතින් ආදරේ අම්මලාට. අම්මලාට තියෙන ආදරේ තාත්තගේ බේබදු කම නිසායි දරුවන්ට නොදැනීම දරුවන්ගේ අතපය ඉස්සෙනවා. මේ දරුවන්ට පව් පිරවීමේ පාපේ තාත්තට එනවා. ඉතින් ඒ නිසා මේ බේබදු තාත්තලාට කියන්නේ මේක නතර කරපල්ලා කියලා. මේ දරුවන්ට පව් පුරවන්න එපා. ඉතින් ඒ නිසා තාත්තලා ඒ පැත්තෙන් තීරුම් ගන්න. ඒකට දරුවන්ට තියෙන දේ තමයි ගෙවල් වල අම්මලා තාත්තලා අරුබුද රණ්ඩු යනකොට හිමීට ගෙදරින් එක්ක යන්න වෙන යාළුවෙක්ගේ ගෙදරකට හරි. ඉතින් ඒ නිසා මේ මොනවහරි කරන්න මොකද කරන්න දැන් මේ සංසාරේ භයානකයිනේ. එක එක් කෙනාට වෙනම කර්ම සකස් වෙනවනේ. නිරේ ගිහිලා මේ කර්මය උඹ නේද කළේ කියලා කියනකොට කට උතර නැහැනේ ඉතින්. ඒකයි මේකේ තියෙන භයානකකම. ඊට පස්සේ තියෙනවා මව මැරූ පුතාද මෙතනින් චුතව යම ලෝකයට ගියේ. තමන් කළ කර්මය තුලින් බොහෝ දුක් කන්දරාවලට පැමිණෙනු ලැබේ. මව මැරූ පුතුන් නිරේ ඉපදුන විට මහත් ශක්තිය ඇති නිරේ පාලකයෝ ඔවුන් යකඩ රැහන් වලින් බැඳ වෙලා නැවත නැවත පීඩාවට පත් කරති. මව මැරූ ඔහුට සිය සිරුරෙන් වැගිරෙන්නා වූ තමන්ගේම හටගත් රත්වි දේවියන් ලෝදියමින් වූ රුධිරේ පොවත් ඕන අම්මා මරපු කෙනාට උපදින කර්මී තමයි නිරිසත්තු තලලා තලලා තල්ලා උග්ජෝස් වගේ ශරීරේ ලේ ටික ගන්නවා. ඇරන් ඒක භාජනයකට දානකොට ඒක ගොජ ගොජ කරලා නටලා ඒකගේම කටට පොනවා තමන්ගේම ලේ. ලෝදිය වලට වැඩිය සැරයි කියනවා ඒක. ඇයි අම්මගේ තනින් කිරි බීලා ඒ අම්මා නිසාම හැදිච්ච ඇඟෙන් අම්මටමයි ගැහුවේ. අම්මටමයි නපුර කළේ. උන්දගි ලේම බීලා.
ඒනිසා නිවේගියට පස්සේ තමන්ගේම ලී ටික අරගෙන ඒක ලෝධියට වැඩි වුණු කරලා කටට දාමු. කොහොමද කර්මවල විපාක? අතිශයින් භයානකයි. අතිශයින් භයානකයි. අපි හිතන්නේ නැතුණාට අනේ ලෝකේට අනුකම්පාවක් කරුණාවක් මෛත්‍රියක් තියෙනවා නම් මේවා කියලා දෙන්න දරුවන්ද මුණුබුරන්න කියලා දෙන්න දරු සම්පතට කියලා දෙන්න අනාගතේ පෞසිද්ධ කරවගන්න එපා කියන්නේ. ඔයාලට තේරෙනවා නම් ඔයාලගේ දරුවෝ හික්මීලා නැහැ කියලා අම්මලා තාත්තලාට අතපය දික්කනවා කියලා එක්ක දෙමව්පියවත් නිහඬ වෙන්න මොන්ට මේ එක පවක් හරි අඩු වෙන්න. දෙන්වන් දෙසවන් ඇත්තෝ පිංසිතින් ශ්‍රද්ධාව වඩත්වා.